අයිබෝන්. අද අපේ ඔබේ අධ්‍යාපන මාතෘකාව, අධ්‍යාපන විෂය, පුළුල් විෂය ධාරාවක ඔස්සේ අපි කතා කරනවා. සතිපතා ඔබට මහඟු දැනුමක් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවට, ඒ වගේම මේ විභාග කේන්ද්‍රීය රටාවෙන් වෙන අවාසි සහගත තත්ත්වයන්, මේවා අපි නිවැරදි කරගත යුතු තත්ත්වයන් පිළිබඳව අප දිගින් දිගටම සාකච්ඡා කළා. ඇතරම අද පවතින මේ අපිට ගැලවීමට නොහැකි තත්ත්වයක් තියෙනවා, මේ විභාගය කේන්ද්‍ර කරගෙන දරුවගේ දැනුම මනින ඒකකයේ බවට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් විභාගයකට අපි සූදානම් වෙන්නට සූදානම් වන අපේ දරුවන්ට කිව යුතු සුවිශේෂී පණිවිඩයක් තියෙනවා. ඒ වගේම සමහර විට මේ දරුවන්ට මේ තත්ත්වයට පත් කිරීමට දෙමව්පියන්ගෙත් ලොකු බලකිරීමක් තියෙනවා. මෙන්න මෙහෙම පාඩම් කරගන්න, කටපාඩම් කරගන්න, ඔන්න ඔයගේ දේවල්. මේක වැරදි උපදෙස්. ගිරව්වාගේ පාඩම් කිරීම තුළින්, කටපාඩම් කිරීම තුළින් අපිට ඒ දැනුම සදාතනිකව අපේ මතකයේ රැඳෙයිද, නැත්නම් මේක අසාර්ථක ක්‍රමයක්ද, මේ පිළිබඳව අප වැඩිදුර කතා බහ කරන්න අවශ්‍ය වෙනවා. එනිසා අපි කතා කළ අදත් අපේ සංවාද මණ්ඩපයට එකතු වන ලෙස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය නයනා දීප්ති ගුණරත්න මෙනවිය අපිත් එක්ක අද මේ සාකච්ඡා මණ්ඩපය සමග එකතු වෙනවා. ආයුබෝවන් නයනා. ආයුබෝවන්. ඔබතුමිය කොහොමද දකින්නේ මේ, ඇත්තටම දැන් අපේ දරුවෝ මේ බොහෝ විට විභාගයේ පාස් වෙන තමයි බොහොම හරි උත්සාහ කරන්නේ, නමුත් විභාගයේ පාස් වෙනත් ඕන. හැබැයි ඉතින් මේ අපි මේ පාඩම් කරන රටාව දැන් මේ දවස්වල විභාගයකට දැන් ළඟදී නොවැම්බර් මාසෙනවා අපොස සාම උසස් පෙළ විභාගේ. එතකොට දැන් එතකොට ළමයි මේකට කොහොමද පෙළ ගැසෙන්නේ? ඇත්තරම ඔබතුමිය මම හිතන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිබඳ සෑහෙන පළපුරුද්දක්, නිපුණතාවයක් තියෙන කෙනෙක් විදිහට කොහොමද මේ දරුවෝ අපි විභාගයට සූදානම් කරන්නේ? දැන් විභාගය කියන එක මූලික කරගෙන අපි කතා කරනවා නම් මම හිතනවා හැම අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන්ට අනිවාර්යයෙන්ම විභාගය කියන එක අනිවාර්ය දෙයක් වෙලා තියෙනවා. මොකද දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ පව විභාගය කියන එක හොඳ නැහැ කියලා කිව්වත් ඒ දරුවන්ටත් පළවෙනි ශ්‍රේණියේ ඉඳලාම විභාගයකට, ඒ කියන්නේ අංශ යගීමකට ලක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දැන් අවුරුදු 13ක් ඒ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා වරින් වර මේ දරුවන්ට විවිධ විභාගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ විභාගයකට දරුවා සූදානම් වෙනවා හෝ සූදානම් කරනවා කියන එක හද ලොකු ප්‍රශ්නයක්. මොකද සමහරක් වෙලාවට මේක දෙමව්පියන්ටත් ලොකු ගැටලුවක්. දරුවන්ට බලෙන් උගන්වන්න උත්සාහ කිරීම නිසා තමයි මම හිතන්නේ මේ තත්ත්වය විකෘත වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා දරුවා කියන්නේ කුංචි ළමයි, මනසක් තියෙන කෙනෙක්. ඉතින් මේ විභාගයක් ආසන්න වෙනකොට නැත්නම් විභාගයක් අවුරුදු දෙකක් තියෙද්දි පව වෙනෝපේන දරුවන්ට බල කරන විභාගවලට පාඩම් කරන්න කියලා. ඒකට මේ පාඩම් කරන්න කියන එක දැන් අද ළමයි නීරස දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපි ගැතරම දරුවන්ට පාඩම් කරන්න කියලා අර මේ තරවට කරලා දැනලා ළමයි එක තැනකට යොමු කරලා ළමයි රණි සමාජ ලෝකයෙන් ඈත් කරලා මේ විභාගය කියන එකට ළමයි එකතු කිරීම නිසා අද විභාගයේ ළමයි නීරස දෙයක් වෙනවා. නමුත් මං කියන්නේ මේක අපට පුරක් සමවේද තියෙනවා. දරුවා ආදරයෙන් නැත්නම් එයාටම අවබෝධ කරගෙන විභාගයට මොකද වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න අපිට මම කියන්නේ අද මේ අවස්ථාව ගන්න එක හොඳයි. ඔව්, දැන් ඔබ කතා කළා අතරම මේ දරුවෝ අද සමාජයේ බොහෝ විට අපි දකින්නේ මේ කටපාඩම් ශෛලියෙන් බොහෝ දේවල් තමන්ගේ දැනුමට එකතු කරගන්න. නමුත් මේ කටපාඩම කියන දේ අපිට වැඩිදුර යන්න බෑ. ඒ කියන්නේ මේක කෙටි කාලීන මතකයක් විතරයි බොහෝ වෙලාවට මේ කටපාඩමෙන් තියෙන්නේ. නමුත් අපි යමක් අවබෝධ කරගත්තොත් නේද අපිට ඒක ජීවිත කාලය තුලදීම මතකේ රැඳෙනවා. මට මතකයි දැන් අපි මේ සමාජ අධ්‍යයන විෂය ඉගෙන ගන්නකොට රටේ යම් කිසි විදිහකට ප්‍රදේශීය ප්‍රාදේශීය වශයෙන් භූ විෂමතා, ඒවට ආවේණික විච්ඡ මේ වගාවන්, භෝග වගාවන්, ඒ වගේ දේවල් අපිට අවබෝධයෙන් අපිට ගැන්නුයි. මං හිතන්නේ ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේකේ මේ යම් කිසි කාර්යයක් තියෙනවා නේද මේක ගුරුවරයාටත්? ඔව්, දැන් මේ අතරම විභාගයේ දරුවාට මුහුණ පානකොට ඒකේ මූලිකත්වය ගන්න කලේ ගුරු මහත්මයනේ. ඒගොල්ලෝ දැනගන්න ඕන දරුවන්ට කොහොමද දෙන්නේ කියලා. දැන් අටපාඩම් කරන්න කියලා ළමයිට මේ බල කරලා කියනට වඩා ඇත්තටම මේ අර නිර්මාණශීලී ගුරුවරු ගන්නවා ළමයිට දෙයක් දීලා එක පාඩම් කරවන ක්‍රම. දැන් අපි දන්නවා අපි දැන් පුංචි කාලේ අපි ළමයි කාලේ
මේ අපේ සමහර ගුරු මහත්මයන් හිටිය අපිට හරි ලස්සන ඒවා අවබෝධක දැන් අපි හිතමු අපි සමහර දැකලා නැති දේවල් ලෝකේ විවිධ දේවල් අපිට කියලා දෙන්නේ ඒව මවාපාලා. ඒකට අපි ඇත්තට ඒක දැක්කා වගේ. දැන් මට මතකයි ඉස්සරහ පිරමීඩ වගේව දාන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේ ටයිප් මහල ඊට පස්සේ ලෝකේ විවිධ තැන් අපි දාන්නේ නැහැ. ඒව දැකලත් නැහැ. ඒකට අපිට ඒව අපේ හිතේ ගුරු මහත්මයන් අපිට ඒව මවලා පෙන්නේ. ඒව ගැන සිද්ධි කිව්වා. ඒව අපිට හරියට හිතට ධාර්මයේ තැලා. ඉතින් මම හිතන්නේ ධාර්මයේ කිරීම තුල තමයි ළමයාගේ මතක ශක්තිය වැඩි වෙන්නේ. නමුත් ළමයා කොටින් හරි කොටු කරලා මේක කටපාඩම් කරන්න කියලා කිව්වොත් ළමයා ක්ෂණිකව මතක සබා ගැනීමක් විතරයි වෙන්නේ. ටික දවසක් යනකොට ඒක දරුවට අමතක වෙනවා. ඉතින් විභාගයකට විතර දරුවෝ සූදානම් කරන අධ්‍යාපනයක් නෙමෙයි අපි දෙන්න ඕනේ. දරුවගේ ළමයා අවුරුදු 13කට පස්සේ සමාජ රෝගයට යනවා, කියාවක් කරනවා, එයාගේ ඉදිරි ජීවිතය හදාගන්නවා. එතකොට මම හිතන්නේ දරුවට එතකොටත් මේ පාඩම් කරගත්තු දේවල් නැත්නම් ඒ දරුවා සුර කාසලෙන් අවබෝධ කරගත්තු දේවල් පවතින ඕනේ. නමුත් හුඟක් දරුවන්ට අද වෙලා තියෙන්නේ ඒ පාඩම් කරපු දෙයක් හරි තාවකාලික මතකයක් තියෙනවා. මොකද ඒක කටපාඩම් කරන එක. නමුත් අර අවබෝධයෙන් නැත්නම් ළමයාටම ඒක පැහැදිලි කරගෙන ඉතර ධාර්මයේ කරගන්න ක්‍රමවේදයක් අපි ළමයට දෙනවනම් මම හිතන්නේ ඒක හුඟක් සාර්ථකයි. එහෙනම් අපිට පුළුවන් දැන් අපේ ළමයි හැටි නිර්මාණශීලී ළමයිට පුංචි කවි පදවලින් ඊළඟට ගීතන ගීතවලින් නැත්නම් එයාගේ ආස කරන දේවල් වලින් මොකද මේ මතකය සංජවන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් තමයි මම හිතන්නේ පාසල් තුල ක්‍රියාත්මක වෙන්න ඕන. දෙමව්පිය දරුවන්ට පාඩම් කරනකොට අර වටු කරලා වෙන පෙන්නලා නැත්නම් මේ බිය ගන්නවා එහෙම කරොත් මම හිතන්නේ මේක හරි තාවකාලික පොඩි මතකයක් විතරයි. ඒක නිසා කටපාඩම් කිරීම හොඳ දෙයක් නෙවෙයි. ඊළඟට ළමයි බය ගන්නවා පාඩම් කිරීම හොඳ දෙයක් නෙවෙයි. ඒ දරුවන්ට ටිකක් නිදහසේ ඒගොල්ලන්ටම ඒ පාඩම් කරගන්න මතක තියාගන්න ක්‍රම පරිසරය තුලින් හොයලා දීලා කරනවා මම හිතනවා අපේ දරුවෝ මීට වඩා විභාගයට හුඟක් ආසාවෙන් කැමැත්තෙන් වැදගත් කාරණයක් ඔබ මතු කරේ. විශේෂයෙන් අපි දන්නවා දැන් මේ බුද්ධියට මේ අපි මේක අතර බුද්ධියට උරා ගන්න ඕන, අබ්සෝබ් වෙන්න ඕන. විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් කුඩා දරුවෝ, ඔබ දන්නවා කුඩා දරුවෝ, අපි කුඩා දරුවන්ට ඇත්තටම මේ අපිට සිංහල කතා කරන්න ඒ ළමයට උගන්වන්නේ නැහැ කවුරුත්. මේ අපි කතා කර වැඩිහිටියෝ කතා කරන දේවල් ඔවුන්ගේ මනසට වැටලා ඒවා අබ්සෝබ් වෙලා තමයි ඔවුන් නිවැරදි ලෙස මේ අපි කතා කරන්නේ සිංහල උගන්වන්නේ නැහැ ළමයට, පොඩි ළමයට. ඒ ළමයි ඒක ඇති කරගන්නේ අපි කරන මේ භාවිතයෙන්, අපි භාවිත කරන ක්‍රියාවලින් තමයි අපි වචන පාවිච්චි කරනවා, වැඩිහිටියෝ කතා කරනවා. මේවා ඒගොල්ලගේ නිරවුල් මනසට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ මොළෙන් ඒ අවබෝධය අරගෙන කතා කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ තමයි දැන් මේ ඔබ කටපාඩම් කිරීම තුළින් ඇත්තටම දරුවනේ අපි කියන්නේ හැමතිස්සෙම මේ නයනා මැඩම්ත් කියන්නේ ඔබ ඔබලාට මේ අපි විශේෂයෙන් මේ දරුවන් දැනුවත් කරන්නේ ඔබ නිරන්තරයෙන්ම අවබෝධය ඇත්තටම ගුරු මහතාගෙට හෝ මහත්මියගෙන් යම් ගණිත කාරණයක් හෝ ඉසියම් විෂයානුබද්ධ කාරණයක් ඔබට තේරුම් නැත්නම් මේ වටහා ගන්න නැවත නැවත උත්සාහ ගන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මේ කටපාඩම් රටාව මම හිතන්නේ බැහැර කරන්න පුළුවන් නේද නයන අපිට? ඔව්, ඇත්තටම කටපාඩම් කරනවා කියන එක තාවකාලික මතකයක් මම දැන් ඒක ළමයට ඒ අවස්ථාවට විතරද ළමයා දවස් දෙකකට කලින් හරි ප්‍රතිකර මාතෘකාවේ ඒක පාඩම් කරගත්තට පස්සේ මම කටපාඩම් කිරීමේ නිසා ඒ වෙලාවේ මතක තියෙනවා. නමුත් ඒකට කල් දෙයක් නම් අවුරුද්දක් මාසයක් තමයි සතිය දෙකක් යනකොට ළමයට ඒක අමතක වෙනවා. ඒ මොකද කටපාඩම් කරනවා කියන එක තාවකාලික මතකයක්. නමුත් අර අපිට දරුවාට ඒක හොඳට අවබෝධ කරලා දීලා ඊට පස්සේ ඒකට යට ක්‍රමවේද කියලා දීලා ඒ දරුවා එතෙන් යොමු කරා නම් දරුවෝ නිරායාසයෙන් ඒක හරි පුළුල් අවබෝධයකින් පාඩම් කරගන්නවා. අර කටපාඩම් කිරීමට වඩා අවබෝධයෙන් පාඩම් කිරීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. අපි දරුවට සියන විභාගයේදී විද්‍යා විෂයයෙන් සක්‍රීයතාවයේ ඉලක්ක සිංහල වලට කියනවා වර්ණමාලාව ඒ වගේ විවිධ ක්‍රම වලට. ඒ කියන්නේ හරි නිර්මාණශීලීව මතක තියාගන්න පුළුවන් ක්‍රම තියෙන ඒවා කටපාඩම් කරගත්තොත් ළමයට අහක යන ඒ කණිය අවබෝධයෙන් මතක තියාගන්නේ. නමුත් අර ගිරව් වගේ කටපාඩම් කරලා අවබෝධයක් නැතිව පාඩම් කරගත්තොත් ඒක මේ පවතින්නේ නැහැ. මම හිතන්නේ අපේ දරුවන්ට දෙන්න ඕන හොඳ අවබෝධයකින් පාඩම් කරන විභාගයක ජයග්‍රහණය ලබා ගන්න ක්‍රමවේද.
විශේෂයෙන්ම නයන අපි දැන් ලෝකයේ අනිත් රටවල් වල මේ කටපාඩම් කියන ක්‍රමය බැහැර වෙච්ච සංකල්පයක්. මොකද මේ පාවිච්චි කරන්නෙම නෑ ඔවුන් ඇත්තම මතක තියාගන්න ගොඩක් වෙලාවට ප්‍රායෝගික වැඩසටහන් වලින් තමයි මේ ධර්ම ඔවුන් ලබා ගන්න. ඒ මතකයේ රඳවා ගන්නට ඔවුන් යම් කිසි මම හිතන්නේ ක්‍රියාකාරී වැඩ බොහෝ විට උත්සාහ කරනවා මේ කියන්නේ සමහර විෂයන් සඳහා උපයෝග කරගන්නවා. ඉතින් මේක තමයි අලුත්ම තත්වය. ඉතින් කටපාඩම් කියන දේ මම හිතන්නේ ඉතාම සාම්ප්‍රදායික සහ මේ කියන්නේ මේ අධ්‍යාපන මේ අධ්‍යාපන විෂයන් තුළින් බැහැරට යන සංකල්පයක් බවට පත් වෙලා තිනවා. මේ නිසා අපි ඔබට අවවාද කරනවා නිරන්තරයෙන්ම මේ කටපාඩමින් තොරව ප්‍රායෝගික සහ අර දැන් නයන මහත්මිය කිව්ව ආකාරයට අවබෝධය මේක එක්කෝ ඔබේ යාළුවෙක් සමග කතා කරන්න, එතකොට අවබෝධ වෙනවා. නැත්තම් දෙමව්පියන් සමග කතා කරන්න, නැත්තම් ගුරුවරු සමග කතා කරන්න. මේක තමයි අලුත්ම ක්‍රමයේ කටපාඩමින් කවදාවත් ජීවිතේ ජය ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තාවකාලිකයි. මම හිතන්නේ ඒක ඔබට ඔබේ ජීවිතේට යම් කිසි විදිහට ඔබ වැඩිහිටියෙක් උදාටත් නයනා ඒක වැදගත් වෙන්නේ නැහැ නේද? ඒ කාරණා කවදාවත් ඔව් ඒක තමයි. ඒකේ පවතින දෙයක් නම් වැඩිහිටියෙක් උදාටත් විදිහට ගන්න පුළුවන්. ඒක අවබෝධයේ ප්‍රායෝගික අත්දැකීමෙන් මත තියාගත්තොත් මම හිතන්නේ ඒක ජීවිත කාලයටම පවතින. අපි දැන් වැඩිහිටියෝ ඈත අතීතයේ ගොඩක් දේවල් අවබෝධයෙන් තේරුම් ගත්ත නිසා ඒ තමයි තාමත් ඒව පවතින්නේ. නැත්නම් කටපාඩම් කිරීම තාවකාලිකයි. මේක ඒව පවතින්නේ. ඉතින් ජීවිතයට ඉදිරියට යන්න නම් මම හිතන්නේ කටපාඩම් කරලා ඒ අවස්ථාවට පමණක් ඒක මතක තියාගන්නට වඩා හොඳ අවබෝධයකින් ඊළඟට තමන්ම ඒක හිතලා තීරණය කරලා හොඳට පාඩම් කරනවා නම් මම හිතනවා ඊට වඩා දරුවන්ට ඉදිරියට ගියේ ඊළඟගෙන ඒක මතකය සඳතාම පවතී කියලා මම හිතනවා. ඉතින් මම දරුවන්ට ආශිර්වාද කරනවා අපේ දරුවන්ට ඒ වගේ හොඳ මානසිකත්වයකින් ඒ කියන්නේ අවබෝධයෙන් පාඩම් කරලා ඉදිරි විභාගවලට මුහුණ දෙන්න ශක්තිය දෙන්න ලැබෙන්න කියලා. ඔව් ඒ වගේම මේ අපි කියනවා දැන් ඉදිරියේදී විභාග පෙළක් ඔබලාට මම හිතන්නේ අපි දරුවන්ට එනවා. ඒ නිසා මේ විභාගයේ පිළිබඳවත් විභාගයට පාඩම් කළ යුතු විෂයානුබද්ධ කරුණු පිළිබඳවත් පුළුල් අවබෝධයක් අපි මේ ඉදිරි සාකච්ඡාවලදී ඔබට ගෙනීමට කොහොමද විභාගයේ හොඳ සමාර්ථයක් වෙන්නේ, කොහොමද ජීවිතයේ මේ විභාග ක්‍රමයට අපි මුහුණ දෙන්නේ සාර්ථකව, මේ පිළිබඳවත් මම හිතන්නේ අපි සාකච්ඡා කරමු, කල්පනා කරමු. විශේෂයෙන්ම නැහැ අපි කියන්න ඕන අපේ මේ විදේශ රටවල ඉන්න අපේ නරඹන්නන් විශේෂයෙන් අපේ ඉල්ලීමක් කරනවා මෙහි ගුවන් කාලය යම්කිසි විදිහකට වැඩි කරලා දෙන්න කියලා අපේ මේ එයාර් ටයිම් එක, ඒ කියන්නේ අපේ YouTube කාලය. ඉතින් අපි නිරන්තරයෙන්ම කැමති ඔබේ අදහස් සුදහස් වලට ඉඩ අවකාශය ඉඩ හසර ලබා දෙන්නට ටෝක් විත් භවන්ත ප්‍රසාද් ඔබේ චැනලයේ අධ්‍යාපන වෙනුවෙන් අපි නිරන්තරයෙන්ම කැප වෙලා ඉන්නවා. ඉතින් ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න අපි කෙලින්ම අදාළ අධ්‍යාපන වේදින්ට අධ්‍යාපන බලධාරීන් යොමු කිරීම බලාපොරොත්තු වෙනවා. දැන් මේ නයන මහත්මිය කියපු කරුණුත් ඔබට යම් කිසි ඉදිරියේදී යම් ගැටලුකාරීත්වයන් තියෙනවා නම් අපිට යොමු කරන්න. අපි කැමති ඔබේ කමෙන්ට්ස් තීරේ අපේ පේජ් එකේ කමෙන්ට්ස් වලට යොමු කරන්න. එතකොට අපි මේ ප්‍රශ්න වින් වින් වශයෙන් අරගෙන ඔබට පසු සතියේදී උත්තර ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලයික් කරන්න, ඔබ මේ වැඩසටහනට අහනවා නම් ඔබ ආදරෙන් සමන් දෙනවා නම් දෙමෝපියන්ටත් අපි කියනවා එය ඔබේ කැමැත්තක් තියෙනවා නම් මේ සඳහා අපිට subscribe කිරීමෙන් අපිව ධීරිමත් කරන්නටත් ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් අද දවසේ අපේ අධ්‍යාපන සාකච්ඡාවේ තවත් පියවර සමග එකතු වුණු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නයනා දීප්ති ගුණරත්න මෙනවියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාව සමග එකතු වුණාට. ස්තුති. ඔබටත් ස්තුතියි.